අපි ගත්තොත් එහෙනම් පවුලක් ඇතුළේ ඉන්න අම්මා තාත්තා බිරිඳ සැමියා සහෝදර සහෝදරියෝ හොඳටම බේස් ලයින් එක ගැන දන්න අය පසුබිම ගැන දන්න අය හැබැයි අපි වැඩිපුරම ආවේගශීලී වෙන්නේ ඒගොල්ලොත් එක්ක ඔව් ඒකට හේතුව ඔබතුමා මොකද කියන්නේ අතරම දැන් මනෝවිද්‍යානකල ඕක සම්බන්ධිත බොහොම වඩා පරීක්ෂණ කරලා තියෙනවා ද එකක් තමයි දැන් විශේෂයෙන් අපි ඇතම් මානසික රෝග සම්බන්ධයේදී විශේෂයෙන් පවුල් සමහර පවුල් තියෙනවා ඒ පවුල් වල අපි කියනවා නැව ඒ රෝගේ නැවත නැවත ඇති වෙනවා අපි කියන මල්ටිපල් රිලැප්සස් එතකොට දැන් මේ ගැන කරපු පරීක්ෂණ හොයන්නේ එක සංකල්පය තමයි අපි ඉංග්‍රීසි කියන high express emotions කියලා වැඩිපුර හැඟීම් උද්වේග කර විදිහට පිට කරපො ඕ එතනදි වෙන්නේ ඒ කියන්නේ අපි ඒ කියන එතනදී මේ පවුල් වල තියෙන ලක්ෂණ තමයි එකක් තමයි ඒ hostility ඒ ප්‍රචණ්ඩකාරී බව ඊළඟට critical comments බොහොම තද බල ප්‍රකාශ කරනවා විවේචන කරනවා විවේචනය කරනවා ඒ වගේම තමයි emotionally over involved වෙනවා අපි කියමුද සමානට තමාගේ දරුවා වෙන්න පුළුවන් එයා බඩගිනි නිසා එයා කන්නේ නැහැ පොඩ්ඩක් පස්සේ කන්නම් කියලා කියන අම්මා අම්මා කන්න කිව්වම එයා ඒ වෙලාවේ අම්මට ඒකට සතුටු නැහැ අම්මා කියනවා දැන් කන්න කියලා ඊට පස්සේ ආරම පුතා කියනවා මේක පොඩි පොලාවක් දෙන්න මම මේ වැඩේ කරලා කන්නම් තාම බඩගිනි නැහැ කියලා ඊට පස්සේ අම්මට අම්මා කෑ ගහනකොට මම මෙච්චර මාසෙලු වෙනවා කන්නේ නැහැ චෝදනාවයි බැනින්ලි ඒ ප්‍රශ්නේ ඇදිලා යනවා ඊට පස්සේ දරුවට කේන්ති යනවා ඉතින් අවසානයේදී මොකද මේ වුනේ පොඩිම පොඩි කාරණාවක් චූටිම දෙයකට ඇදිලා ගිහලා අවසානේ දෙන්න විරසක වෙන මට්ටමට යනවා. අපි කියන්නේ emotionally over involved වෙන පොඩි දෙයකට පවා ඒ කියන්නේ එච්චර emotionally අපි බැඳෙන්න සම්බන්ධයෙන් අවශ්‍ය නැහැ. ඉතින් මෙන්න මේ වගේ ඔබ නිවැරදි ඒ කියන්නේ කිව්ව ආකාරයට සමහර පවුල්වල හොඳටම දන්න අතර හොඳටම ප්‍රශ්න ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි මෙන්න මේ කිව්ව විදිහට උද්වේග කර විදිහට හැඟීම් හුමාරු කරගෙන හැඟීම් හුමාරු කරගෙන